යින් සියල දනාටම ඔබ සියල දෙනාටම සුබ දවසක්වේවා පහුගේ සති කීපය පුරාම එහමනත්තම් පහුගේ මාස කීපය පුරාම අපි නුගසෙවවිනිින් ගොඩක් දේවල්ලිගෙන ගත්ත ඉසේසේම කාබනිික ගෙවතුවෝගාව ගැන ඒතාමතරව කාබණික මහාපරිමානෝගව ගැන අපි ගොඩක් කරුණු ඉගෙනගත්තා ගොඩක් දේවල්ලිගෙන ගත්ත විවිධ වකාන් ගැනාීගෙන ගත්ත ඉසේම උඩරට එලෝලු ඊතාමතරව පහතරට එෝලු මේ වර්ග ගැනපී ගොඩක් දේවල් ලිගෙනගත්. ේම ගවත කාක් කන කරෙක්න. අපි කොහොමද ගවත්තේ බඳුර කවකාරගන්න. ඊතා අමතරෝ බිමයිට තියෙන කෙනෙක් න. අපි කොහොමද ිමෝවාගාවක් කරගන්න. එහමනත් අපි කවරේකවගාවක් කරගන්න කොහොමද. ඊටමතරව අපි මේකාව සසා ප්‍රස්මිශ්‍රනය සකස් කරගන්න කොහොද මේ මෙට යොදම දිලීර නාසක වර්ගනවාද. ඊතාමතරව මේට යොදන කම විකර්සක වර්ගනවාද මේ වගේ අපි සියලුමදේ වල්ලිගෙන ගත්තා. මම හිතරනාවේ විදදි ඔබේගේ වැත්තේ මේ වාර්ගෝලින්ක් කොටසක්කාරරි කරති කිය අපිටත් පුළො මේ ඕොකා කරන්න අපි ස සයක් කාමනිකෝ තමයි අපේ මේ ගොවිපොලේ මේ සියලූ මොගාවන් කරගෙනන්න ඒක කියන්න ඔබටත් අනිවාරයම ඔබේ ගෙවත්ත මොகா කරගන්න පුළුව. විශේසයම ගෙදරට අස්ස කන්න පලාවර්ගික ලින් ෝகாකරගන්න පුළුවන් ගොට කල මුුණ වැන්න ඒතාමතරෝ කාංකු මෙන්න මේවගේ වර්ගෝලල්ට තමයි වැඩිපුරුම රසාහිනික පුහොර ඒතාමතරව කෘමිනාසක වර්ග භාවිතා කරන්න ගොට කල මුගුණු වෙන්න මෙන්න මේ වගේ වර්ගොල්ට විශාල වසයෙන් යුරයා භාවිතා කරන්නා. යෘරියයා ගහපු ගමන් අපි කියන් ගොවිය කියන්නේ ගීරිය ගහනා කියලන යුරියයා ගාපපුගමන් දරුටික ආය දවස් දෙකරතුනට ඇතිදලයි. මේක කපල ආයවිකුන්න. ඒවගේම මේ විදිහට අධික ලෙස යුරයා යොදන හින්දා මේ වගාන්වොල්ට තමයි කුමහානිත් වැඩි පුරමයිෙන්. ඒනිසා වැැටිපුරම කුමි නාස වර්ත්ත දැන්නේ මෙෙන්න්නම ගෝු කො මුගුණු යන්න වගේ වගානල්. ඉති මේ වකාාවන්ටික අනි වාර්යෙන් අපේ ගෙවත්තේ වගකරගැනීම අපිට අවස්සේනවා. ඇ මේවාර්ගටික වග කරගත්තර පස්සේ අපිට පුළහන් වෙනවා අපේ ගෙවත්තට අවස්ස කරන මිරිස් ගස්කීපයක් බටුගස්කීපයක් ඊ තමතරවා අපිට දම්බලවැලක් පතෝල වැල කරවිලවැලක් මෙන්න මේ වගේ ර්ගටිකත් වග කරගන්න. මම හැම වීඩහකමකිවවා බිමයිටනත්තන් අපි පුළහව බදුංගත වගා කරන්. ති බදුංගතවත් මේ සියලුම් වර්ගපිට වකාරගන්න පුළුවන් කමති. ට කියන්න තියන වැදගත්ම දෙයක් තමයි අපි මේ අවසදය ආහාරයක් කරගන්න නැතුව අපේ ආහාරය අවස දෙයක් කරගත්තුොත් අපිට ගන්න වෙන අවසදුර ප්‍රරිමාණය අඩුවෙනවා දැන් අපි බොහෝදුරට කරන්නේ මේ ආහාර වෙනමට අවස දෙෙන ගොඩක්දුරට ගන්න අවරුදුද තිස්පාතලිය පැන්නනම්. ලෙඩ ගොඩක් තිීරාමනුස්්‍යයෙන්. ඉතින් මේ රෝගෝලිින් තිිටික හරි අපිට ඈත්තෙන්න්න මේ රෝගටිකෙන් අපි පරිස්සං වෙන්න අපිට මේ කාබිනිිකව ගෙවත්තයේ ඕග කරගන්න එලොවල ටික. ඒ අමතර පලාටික එකතු කොරගත්තොත් ඒකත් අපිට ොඩක් සවයක් කියලා මෙන්න මේ නිසා තමයි මම හැමත් ැකෙදම කියන්න නැපී ආහාරය අවසදයක් කරගමු අවසදය ආහාරයක් කරගන්න නැතිව කියලා. ඉති මේ විදිහට අපිට ගෙවත්ත ජයගන්න කාබනිකෝ විශේෂයම කාබනිිකෝ ගෙවත්ත යගන්න අපිට පුළුවන් ඒ ගෙවත්ත ජයගන්නාකාරය තමයි ම මේ විදියට හැමදාම අගහරුවා අතර නුගසෙවනින් ඔබට කියලා දෙන්න. අදත්ම මාව නගුසේවනට ොඩක් දිනෙ කා කරනමකාාවක් ගැන කියදින්න ඒ තමයි කැරට් වගාව ඇත්තරගේ කැරැට් ප්‍රගාව කරගෙනයන්නේ උඩරට අපිට නමුත් ගෙවතු වගාව විදියට පාහතරටත් මේ කැරැට් පවාගන්න පුළවා අපි දම් මේ කුළිය අපිට උඩ බද්ධාව C Cක් මකාාවනිකෝ මේ කැරට් පගාව කරගෙනයලා ඉතින් මේ කැට් ටොලිंग අපි මේ වෙද හොඳ හස්වයෙන් ලහ ලාවාගන්න ඊ හමතරවමදස් දහතරඳලා යෝතුගාවක් විදිහට මේ කරට්ට ගාව ෙදර දීමම් කරගෙන විසේසේම බදුන්ගතව මේ කැරට්ට ගාව ම කරගෙනලා ගොඩක් දෙනකුගේ මතයක්ත් තියනවා කැරැට් හැදුවට ගා හැදුනට අලබාහින්නේන එහෙමනැත්තං මේ කැරට් බීජ පැලවෙන්නේ නෑ මෙන්න මේ වගේ ගැටලු බොහ පිරිසකට තියෙන ඒ කැටලු ටිගටත් විසිදුම් අරගෙන අද මොම කියල දෙන්න ඔබේ ගත්තරත් සාර්ථක කැරට්ට ගාවක් එකතු කරගන්න කොමද කියක සම්බන්ධ කැරට්ට ගව ස අපි කරැට බජ වෙද පොලින් සොයාගන්න පුලුව වෙලඳොලේ අර වෙනද டியියෝල කියෙනවාගේම රුපියල් පණහා තාමතුරව රපියල් හැට ෘපියල් සී එකසිය පණහා දෙසීය මෙන්න මේ විදිර බීජසරුම් යෙන. ඔබ බෙලද පොලින් බීජ මෙලදී ගන්න පුළුවො. මුලින් අපිර බීජතික වෙලදපොලින් මෙලදී ගන්නවා ඊර්වස්ස අපි. ඉඩ තියෙන කෙනෙක් නම් අපිට පුළුවන් බිමමගවක් කරන්න එකන්න පාත්තියක් කදල පාත්තිකවකා කරන්න පුුවන්. බිම ඉඩ තියෙනෙනම් පුළුවන් බඳුම් ගතවගාවක් කරන්න මල් පපෝච්චයේකුත් වගා කරගන්න පුළාමෙනවා. අපි මොලින්ම්බ බලමු බඳු ගත වගාවගේට පස් මිශසනය සකස් කර ගන්න ආරන්න අපි කොහොමද මේ කැරට් වගාව සඳහා පස් මිස්සරය සකස් කරගන්න කියලා. අපි ගන්න මතුපිට පස් කොටස් තුනක් ගන්නම කාපලික පොර කොටස් එකක් ගන්නවා වැලි කොටස් එකක් ගන්න. අපි තියෙනවනන්තාව කරදහාය ජීවංගරු මේ වගේ වර්ගත් එකතු කරගන්න පුළුවන්. ඒත්වාස අපි මේ කොටස් තුනම හොඳින් කලවන් කරගන්න. මේ කොටස් තුනම හොදින් කලවන් කරගන අපට පුළුවන් පස ජීවානුහරණය කිරීමෙන් පස්සේ මේ බඳන්ටික පුරෝගන කැර බීජටික හිටවන්. මමද පස ජීවානුහරණය කරන කරම ගැන කලිින් වීඩියෝල කියදුන්න. පස ජීවාන්හරණය කර අමාරු කෙනකට පුළුවන් මේ කොටස් තුනම හොඳින් කලවන් කරලා බඳුන්ටික පුරෝගලා බේජතික හිට වට පස්සේ එල කිරීම ශ්‍රණය යදීම සිද්ධ කරන්න ඒවාගනි තොිසිද්ධ කරන්නේ පසේන හිතර සුද්්‍රරජීන් ප්‍රමාණ ර්දිය කරගන්න මේ විදර පසේන්න හිතර සුද්‍රජී ප්‍රවාන ර්ධය කර කගත්තර පසේ පසෙඉන්න. අහිතකර සුද්‍ර ජීවිීගේ ක්‍රා කාරත්තය අඩුවු. එහ මුණ ම පමුලු කුණුවේම ද ම ලන් කෑමගේ රෝග මේ කැරට් පගාවටන එක නතර කරගන්න අපට පුළුවන්. ඊට අමුතුර දිිමෝග අක් කරන කෙනන කරන්නම් පුළුවන් දිම පහත්යක් සකස් කරගන්න මම ැන් කලින් ඩියෝල කියලා දුන්න අපි කොහොමොද දිමපාත්ය සකස් කරගන්න කියලා මම අදත් මේ වීඩ එක බමපාත්යක් කදාගන්න වි. මතක්කරන්න ශේසයෙන්ම මේ කැරට්්‍රගව සඳහාම පාතිය සකස් කරගද්දී උස්පාතිය සකස්කර ගැනීම වස්සන මේ පාතිස අංගල් අටක් ෝ අංගල් දොලාහක් වෙන දරමට ගොඩක්ම වැදගත්වෙනවා. මුලින්ම් හොඳින් හිරුවවෙලේ වැටනේ ස්ථානයක් මේ කැරට්්‍රගාවට අි තෝර ගන්න. ඒකට හේතුව තමයි මේ කැරැට් ්‍රගාවට අලවර්ධනයවෙන්නෙනම් හිරුවෙලී අවස්සේනවා. ඒත මොදරව ගස්තුලින් අතු පාත් වෙලා නතිතන කමි තෝරගන්න න ඒ මැත්ං. ස්ොල අතුතිදිගේන වතුරුපාරම මේ කැරැට්වගාවට නිතරම වැටනුත්යෙන් වැහ කාටවගේ මේ කරැට්වගාව දිලී නරෝගෝල්ට ුදුරවෙන්න පුුව. අන්න ඒ නිසාපී ජලන්යට නොවෙනතනක් ඒ වගේම හිරුවැලිය හොඳින් ැබෙන තැනක් මේ කැරට්ටවගාව සඳහා මුලින්ම තෝර. බිම පහත්්‍යයක් කදර කෙනෙක් මුලින්ම මේ ස්ථාන තින ල්තෑට්ික උදුලුගලා ඉවත් කරගනීමමහත්සසිනවා. මේ දිහයට වල්පැෑට්ික දුළු ගලයිඉවත්රගන අපි ඒ භූමිය මුලම්ම පස් පෙරිලීම සිද් කන. CD කිය මේ පසහදිී කොටගන්න මේ දියට වස පෙරලීම පස්ස මார் කල டியோ කියදීපු විදි அடி පහல அදිக்க பாார்த்திකට காப போොහ கிலோ පஹல க்கண்ண විදිහට යොදා කැනීම සිද්ධ කන්නම් මේ බණනික போහො කියපු අපට කොම්ප போස්් එක දාගන්න පුළුවන්න ගොඩහම වැදගෙන මේ විදියට அ පல අදි පාத்திයக்கண்ண கிலோ පහல அනි අදික පාත්த்திයක කண்ண கிෝ දායක් පහද හ මි හට තු ක ල නවත ි පස පෙරල්ලාගනීම සිද්ද කරන. නැවත මේ විදිහර පස පෙරලගෙනන. අපි පාත්තිය සකස් කර ගැනීම සිද්ධ කරනු. අපි පාතිය සගස් කරගද පාතිය ස. අගල් අටක් හරි අංගල් දාහයක් හරි වෙන දිහට පාති ස්සෙන් අපි සකස් කර ගැනීම අනි වාරීම සුදු කරන්න. ඒ දිර පාත්තියේ ස්සෙන්න්න සස්රගත්ත පාස තමයි අපිට මේ කරැට් වගාවේ හොඳ අත්වය න්නක් ලබාගන්න පුලුවමින්. එහෙම නැත්තම් මේ කැරැට්ටකාේ අපිට. ගන්න වෙන්න ඉතාමත් කුඩා අල වෙන්න මේනි සාපී හොඳින් මේ පාතිය ඉස්සන විදිහයට පාතිය සකස් කරගෙනීම අන්නේ වාාරයෙන්ම සිද්ධ කරන්න ඕේ. මේ විදිහට පාතිය සකස් කරග අතර පස්සේ එහෙමනත්තාම් මේ විදිහර බඳුන්ටික පුරෝගත්තර පස්සේ. අපිට පුළුවන් කැට බීජටික හිටවීම සිද්ධ කරන්න. හරි අපි දැම්බලම හලා අපි කොහොමද කැරැත් බීජටික හිටෝගන්න කියලා. අපේ සාම්ප්‍රදාක ගොය කරන්නේ මේ විදිහට පාතිය සකස් කරල වෙල්ලා මේ පාතිොල. ටික න්න මේ විදර විසර හරයක. ඒම විසරවා හරලා ඉවාසේක රේක කරන. ඒකන පසර එකතු වෙන්න සහරවෙ ලාට රේක කරන්න හමන ත්තම මේක ඩිින් යන්තන් සසිවම් පස්ටිකක් සිකිරීම සිද් කරන. ඒන්න සිවම් පස්්ටික් බීජටික පෙෙන් නැතින ප්‍රමාණයට ඉසීමමත් සිද්ධ කරන. මේ විදිහට කරපුහම අප කරැත් බීජ විසාාල ප්‍රමාණයක් අවස්්‍ය වනවා. තිය අදර සාම්ප්‍රදායග ගොයනන් කරන්න මේ විතිතයට පාතිය හැදවා මේකට ැර <escue> ි පස් ටික තු ක රන්න. නමුත් අපි ව ග රද්දී අපි දා කරන්න මෙන්න මේ විදිියේද. අපි මුලින්ම අගල් හය හයට සිදර ටික ලක්නු කරගැනීම සිින්දගරන්න. ඒ සිදර ටික ලකනු කරගන. අපි මේ සිදර ුවලට මුලින්ම් කකාමික පහරස ල්පයක් න්න ේ දි යතු කරගන්න. මේ කාමික පොහර එකතු කරගන. ඒට පස්සේ ි න්න ජ කරගන්න. ල් එකතු කරගනග හිල්ල නැවතපී සියවම් පස්තුොලින්ං මෙ මේ විදිර මේ බීජතික වසාගැනීම සිින්දධ කරන. ඔබට බඳනකමකා කරත් මේ විදිර වදා කරන්න පුළුවන්. මේ දිීර වසසාගත්තර පස්ස අට පුළුවහන්න්න මේ පාතිය පරණ ග ල හරි හම පරන දික ල්ල රි ආ රය කරන්න. ට මේ කැර් බී ොල පැලවීම සී සීියක් දක්වා ලාගන්න පු. නැති ත් ම පැල සම් ාවිතාව අු පුළුව. එනි ාර නි ල් කාර. නම් පන්න දිික ඇල්ලක් කරයෝදාගන. මෙන්න මේ විදිහට මේ බීජතික හිටවර පස්සේ. අපි ගෝනියෙන් වසගැනීමම් සිද් කරන්න. ගෝනියෙන් සසාගන මේකට ජලසම්පාධන සිද්ධ කරලා මර කලිින් ීඩියෝල කියලා දුන්නන්නේ වතුර ලීට දසේ කරන්නම්. එෙකිරි ලීටයක් හමෙනනතම් වතුරු ලීටරේ කරන. එලෙකිරිමල්ලීට හැටක් එකතු කරලා. මේ පසත් තෙත්තෙන කං එකතු කරන්න කියලා. අන්න ඒ ක්‍රමේම. මේ ග අටත් ිය දාගන්න ක න තව බලපරත්වන පාමල කුුණේ දීීම ලංකමගේ රෝගෝලින් අපේ මෙවා ගාවාර්සා කරගන්න. මේ විදිර බීදි හිටෝල අපි බීජරික පැලවෙනකක් දිනකටු තුන්මතාවත් ජල සම්පාදනය කරනවා. උදේ අපි ජල සම්පාදනය කරනවා දවල් දො හර ජල සම්පානය කරනවා. ආ අපි හස හතරත් පහත් අතර ජල සම්පාදන සිද්ධ කරන. මේ විද ජල සම්පාධය සිද්ධ කරන අද්‍යපි හතරවනි දින දලා ජල සම්පානය කරනවස්ථාවට ්‍රදි ක ෑල්ල ෝලබල්. 60 කියල්ල சொல்ලබල්ලාි එක බීජයක් කරි පැළේගෙන වාන. මේ රිදිකඇල්ලබ ඉවත් කිරීම සිද්ධ කන්න. හොර මතක තියාගන්න හතරවෙෙන දිනී දලා අපි මේ රිිකෑල් සල බන්න. කොහමත් ැට පළවෙන්න, මේ රිදිකෑල්න්න වහ පපුහමත් දින හතෙෙන් හා කාලයක් ගතෙන. දින හත් දින දාාහතරත්තර පැවීම සිද්ධන මේ පසෙේ उसස් නත් අත්ත එක්කම පැවීම ගත වන්න කාලේ වෙනස්සෙන්න්න පුුව. එකගන්න සහර වෙලා දවා සතෙන් පැළවෙන්න පුළலாம். අට පැලවෙන්න පුළුව නම අධයක් ගල්ලා මේ කැත් බීජටක පැලවෙන්න පුළුව. පැලේගෙන එ අවස්ථාව අපි கோනි වස්ම වත් කර. මේ දි ග නි ව ම ද ක අප නැත එ කිරිම ශ්‍රණය දන. எனන නු කැපී ගෙන න අවස්ථාව නැමත අප එල කිරි ශ්‍රණයේ මේ පාති පොල ෙත් ී යොද. දිීර පැි වර්ධනය ේගෙන දදි කා බනික ීර පොහර දන්නඕන ගාවට සතියකට වතා. ඒ වගේම කාබනික පොහර පසට ර ිෝ ප ස් මන ற. මෙන්න මේගේ වර්ගයක් කනිවාරයීම දින දාහතර කර වතාවක් අපි අපේ වගාවට යොදාගැනීම අවස්්‍යයනවා. හොඳින් මතක තියාගන්න සතියකට වතාවක් අපිකානි දේර පහර ද ට මාර කොල දීර පහර වල්සූර කාන්ත ීර පහර මාළු දියර පහොර මෙන්න මේ වගේ වර්ගපිට යොදාගන්න පුළුව. ඊට අමතරවා අපිට කාබික පොහර විදිරම මර කලින් සඳහන් කරපු පොහොර වර්ගය දානයන්න පුළා. මේ කාලය ඇතුළතත් අපි අනිවාරයම ග කල්ම විරසක භාවිතාකිීම සිද් කරන්න කුම කරසකම සුදදුලුන් රතුළු නිසාරණය කොමොල නිසාර්ණය දුකන නිසාරණය කොහොමට නිසාරණය කොහොමතෙල් නිස්සාරණය මෙන්න මේ වගේ වර්ග අපිට යොදාගන්න පුළුවන් මේ වර්ගග ද්දී වර්ග මාරයම් මාරුවට, අනිවාර්යමය දීම සිද්ධ කරන්න. දින පාට පමණවතාව වර්ග මාරයුම් මාරුට. එකම වර්ගේ ස්ප්‍රේ කරණ ගොත්තේම මේ කුමි සතු මේ වර්ගෝල්ට හුරුවීම සිද්ධෙන. අන්න ඒ නිසාපී. වර්ග මාරුවයම් මාරට දාදගෙන යන. මේ විදිට වගාව කරගෙන යද්දි. කැරටටොල්ට මාස හතරක කාලයක් ගත වෙන අලබහින්. සමහර කරන්න මේ මාස දෙකද දෙක හමාරීතන මේ කරෙක්්ගා ලොස්සනට හැදීගෙන ොකූට අන්න ්‍යවස්ථාවයි කලවනු අලතේ කියල බලන්. එහමනෑ අපි හිතෝප දිනීදලා මාස හතරක කාලයක් මේ කැරට්ටගාවට ගත වෙනවා. කැරට්පගාවට ජල සපාදන සිද් කර දිනකට වතාවත් ජල සම්පාදනය සිද්ධ කරනම් ප්‍රමාණවත් වෙන? ඇඩ ඩද ල ස පපද සිදතකරත්ල පිරීම වගේ ගැටලන්න පුලුවන්. අපි දැන් කැරැත්ටික හිතවවා සතියකටවතාව කාබක දියර පහොරටික දාගනාව දින පහලෝකට වතාව කාමික ගණ පොහොරටි පසට එකටතු කරගනාව. ඒ අමතරව අපි කෘමි විකාර්ක වර්ග මේ වගාවට යදාගනාව. ඒ අමතරවපි අර බුලද දෙපාරත්ද්‍යයන් දිලීර්නාසක යෙදුවන. ඒකගන්න මොමද තිලීරණසක කියන්න අපි. එලෙකිරි විශ්ලණය. එක කරන්න හිතකර සුදජී වර්ධය කරගනීම. ඒක අපි දෙවතාවක් යෙදුවන. කියන්න හිටෝල ඉරවෙලා දවා නවත පැලවේගෙන එදියෙදවා. අපි නැවත මේ එලකිරි මිස්ත්‍රණයේ මාසකට වතාවක් අපේ වගාවට එදාගෙන මොකද මේ කැරැට්ෝොලට අලකුණුවීමේ රෝගයක් එන්න පුළුව. විශේෂයෙන්ම වැසිකාලේදී මේ කැරද්ගහ කදත් එක්කුණු යන දිරීර් රෝගයක් කෙනා. මෙඩ මේ රෝගෝල්ට එරෙ දින සතන් කරන්න අපි හිතකර සුද්‍රජීන් වර්ධනය කරගනීම තයි මේ එලකිරි මිශත්‍රණයේ ද මේේ අපි බලාපොරොත්තියෙන්. ම මේ කියල දුන්න විදිහයට මේ වගාව ඔබ කරගනාවත් ඔබට මෙන්න මේ වගේ කැරැට් අස්ස නහලබාගන පුල. අපි මේ කරට්ටොගාව කරලතින කළියාැිටි උඩුබද්දයි. හරියටම ැක කියනවනම් කුලියපටිය උඩුබද්දායි. බුන්නහැ පොල ස්කෝලිස්සරහ තමයි අපේ මේ ගොයි පොල තියන්නේ මේ ගොයිපල අපි කැරැට්ි තරක්න මේ අපි ගෙඩිගෝ, මල්ගෝවා, අතුගෝවා, සලාද, නෝකෝල්, බීට ලීස් මේ වගේ උඩහටේලවළු වර්ග සියල්ලම අපි වගරන්න. ඊට අමතරෝී. හදරට එවලු වර්ග සියල්ල වග කරන්න. මමාර හැම වීඩියකම කියනවාගේ. ඔබට ඕන වෙලාකාේ වගා බලන්න පුළලා. ඔබට ඕන වෙලාක මේ භූමිය විරෘත්තයි ඔබට ඕනම තැනක මේ භූමියේ ඇවිදින්න පුළුව. අවශ්‍යනාගට මේ ගොයිපලේ නතරවෙලා අපි මේ මොකදද කරන්නේ මේ වගේ සාර්ථ කරන කියන්නෙ කොහොද මෙන්න මේ කියන කරුණුත් ඔබට ඉගනගන්න පුළුවන් ඇත්තන මාපේ මමාරාධනා කරන්නා ඔබටත් අපේ ගොයිපල බලන්න එන්න කියලා ඒක අන ගොඩත්දේවල් ඉගනගන්න පුළුවන්. එලෝටි බලන්නපුුවන් පහතරට එලෝොටි බලන්න පුුව. ඊඒ අමත්‍රරෝබේ කුඩාදරුවන්ට, මේ තමයි පුතේ රාබ්, මේ තමයි පුතේ බී, මේ තමයි නකෝල්, නෝොල් ො ල්ලා හැ දෙන්න උඩ. ාබවල බහින්න පොළොව යටට වැටගොළු පතෝල කරවෙල ෆිෆින්න් ය කියන්න වැැල් යනවර්ග මෙන්න මේ විදිහතපට කියලා දෙන්න පුළුවන්. ඔන්ට එකක සජීවීම පෙන්න්නන්න පුල. ඉතින් මමාර අධර කරන වඩද වගේම අපේ ගොයි පලට ඔබට එන්න කියලා. ඊට අමතරවෝමම. ඇෑම ඉරිදා දවසකම ජාතිකරූපානය නුගසෙවන බලන ඔබ වෙනුවෙන්මේ ගොයිපලේ හැඳීන්න. ඔබට ඇවිල්ලම හම්මෙන් අමතර ඔබේගේ ෞතු වගට අවසකන උපදෙෂ්ටිමගේ ලාගන්න එහමනත් අ අපබේ ව්‍යාරික වකාවට අවසකන්න උපදෙශ්ටිකාපෙන් ලබාගන්න ඒ ගැන අපිත්තෙක්ක දැනුව බෙදාගන්න ඔබ ටපේ ගොයිපල් ටෙන්න්න පුල. ඉතින්මේ ඉරිදදා දවසමන් සම්පූර්ණ ජාතිකරූපානේ නුගසවන බල ඔබ වෙනුවෙන්ෙන් කරලාතියන්න. ඒත් එක්කම. ඉරිද මාාවවහම් වෙලා ඔබට අවස්ස කරන උපදිෂ්ටික නොමිලේම මගේ ලබාගෙනයන්නත් පුළුව. මම ඉරිද දවසම ඔබගෙනයතිෙන් කරලතින්. මම හැමදාම කියනාවගේ වීඩුවය එකගේ මුල නිත්කිව වගේ අපි අවසද ආහාරයක් කරගන්නේ නැතුව අපි ආහාරය අවසධයක් කරගම්. එහ මුණහාම අපිට පුළුවන් නිරෝගියෝයින්න. අන්න ඒ සඳහාපි ගෙවත්තය වකා කරම් ගෙවත්ෙන් අපි පටගවම්. ගෙත්ත හැදී මුලිම්ම ගම හැද ගම හැද්දී නගරේ හැද නගරේ හැදෙද්දී මේ රට හැදේ. එතකොට මේ රට නිකම්ම දියුණිවේ. මේ රට සස්්‍රීකවෙයි, මේ රටේ කිසිම කෙනෙක් බඩිගන්න ඉන්න නැතිවේ. ඔබට පුළුවහන් එක පවුලෙන්ම් පටන්ගන්න අපේ රටේ ජනගානය සාමාන්‍යෙන් මිලියන විසි දෙකක් පමණින්න. මේ එක පුද්ගරයකුට පුළුවහන්ම්. එක්ක එලෙවු කිලො එකක් මාසකට වෙනද පුලට එක කරන්න. අපිට මිලියන විසිෙකක් කිලවෝ එක ති න්න. ඇැ එ ලු ලෝ මිියන විසි දෙකක් එකතු වෙනවා. මෙතැනින් හිතවොත් අපිට අපේ ඒ රට ගොඩගන්න පුළන් මේ රටේ ඕනොම දෙයක් හරයනවා මේ රටේ ඕනම දෙයක් කොකා කරන්නරු. ඔබටත් පුළුවන් ඔබේගවත්තේ මේ සියලුම් වර්ගෝග උත්සා කරලා බලන්න මේ වර්ගටික ඔබේගේවත්ත් පකා කරග. ම හම දාමත් ක කියේනවාගේ ගෙදරට අවසරන මං්යොක්කගහක් තල වැෑල් කීප ට න්දරක් නිි ප ද රක් ල් ිපන්දර. අනි වාරයෙන්ම්ම නිවශ අවස්ස කරන පලාාවර්ගටික ඒ කියයන මුගුණ යන්න ගොට කොල කංකුම් මෙන්න මේ වගේ වර්ගටික මුලින්ම ගේවත්වොකා කරගන්න. එත්තනින් පටන් ගත්තාම ඔබට මේ ගෞතු වගවා අනි වාරයම අත්තරින්නම්දරිතත්වේකට පත්වෙන. එහෙ මොනහාවාිට වසවිසියන් තොර එලවොලු ටිකක් වසවිසින් තොර පලාාටික අපේ ත් පත රපිට එකතු කරගන්න පුළාග. ඔබත් තුසා කරන්න මේ විදිහත ඔබේගේ වත්ත වකා කරග. අපේ ගොයිපල බලන්නන්න ඕන්නා. ම කියවන ඕන ලාව ෘතයි කෙල. ඒ වගේම අපිත්තෙක්ක වැඩ කරලා පුහුණුවල් ලබාගන්න ඕන්න ඒහ මැත්තම් වැඩිදුර කරුණු දැනගන්න අවස්සන ඔවට පුළුවන් මේ දුරකතනංකයට කතා කරන්න. බින්දුවයි හැත්ත හතයි තුනයි තුන් සියහත ලිස්සටයි තුන් සියහත ලිස්සට. මේ දුරකතනංකයට කතා කරලා අපේ වගා අබිම සම්බන්ධ ඔබට වැඩිදුර ඉස්තර දැනගන්න පුළුව. ඒ ගේ ද කිය වසේ. ම අනුහතර ද දස් හතර වෙනකන් ප්‍රසායිනික වකරපු ගවියෙක් විදිහරත් දස් දාහතරීඳලා මේ දක්වාම Cක් කාමනිිකෝගරන්න ගොවිියෙක් විදිහරත් ඒ ලබුපු පන්නරේ මම මේ දවස්සවෙල පොතකට ගුණු කරගනයන. මේ පොත ඉදිරයේ දී බට පිරිනවන්න මම බලාපරත්ය. මේ කාලයේ තුරාවට මම ලබුපු අදදැකීම් මේ පොතේ මම ගොු කරු. අපි කොහොමද වත්තා සාර්ථකරගන්න අපි කහොමද ව්‍යාපාරිකෝක සාර්ථක කරගන්න. මෙන්න මේ කරනු සියල්ලම් මන් මේ පතේ. ඇතුළත්ක ඉතින් ඒ පනිවිදයත් ඔබට මතක් කරමේ, අදට නොකසෙවින් සමුගන්නා ලවඩ සතියත් ඔබ සියලු දෙනාව නොකසෙවනිින් හමුුවයන බලාපොරොත්ති. ොහො ස්තුති.